ටෙලිවිෂන් අලුත් කරන කාලයයි. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල මාලිගාපත්තේ මුදල් ආධාර බෙදීමක් අතරතුර තෙරපීමක් දිනෙක මරුට නවයක් රෝහලට මේ ප්‍රධාන ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලින් 6 දෙනෙක්ව අතරමුට අරන් ගිනව මතබිහිදයට තුඩු දුන් දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි මැතිවරණය සඳහා දින 60ක් ඉල්ලීම විමතියට කරුණක් බව ජනපති ලේකම්ගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමට කොටුව පොලිසියේ නිලධාරියෙකුගෙන් පරස්පර ප්‍රකාශ ඉහළ කොත්මලේ ජලාශයට පැන්න තරුණියක් බේරීමට ගිය දෙදරුපියෙකු දියේ ගිනි මරුට කොළඹ මාලිගාපත්ත ප්‍රදේශයේදී ඇති වූ තෙරපීමකින් අදපස්සරුවේ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා පෞද්ගලික දානපතියෙකු සිදු කළ මුදල් ආධාර බෙදා දීමක් අතරතුර ඇති වූ අදාළ තෙරපීම හේතුවෙන් තවත් 9 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳුර නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවක අදාළ ආධාර බෙදා දීම සිදුවීම විශේෂත්වයක්. දවසේ පුවත මෙම ආධාර මුදල් බෙදා දීම අද දහවල් 1ට පමණ සංවිධානය කර තිබුණේ මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාර්ගයේ නිවසක් ඉදිරිපිටදී. පොලිසිය සදහන් කළේ ආධාර මුදල් ලබා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් 500 දෙනෙකු පමණ එකවරම එම ස්ථානට පැමිණ තිබබයි. මේ එම සිද්ධිය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ අයුරුයි. පිටපසින් දකින්න නිවස ආසන්නයේ තමයි මේ තෙරපීම සිදු වී තිබෙන්නේ මේ නිවසේ අදාළ ව්‍යාපාරිකයා සතු ගබඩාවක් පවත්වාගෙන යනවා මේ ව්‍යාපාරිකයා විසින් මේ ප්‍රදේශ ජනතාව සඳහා මීට පෙරත් මේ ආකාරයෙන්ම මුදල් බෙදා දීමක් සිදු කර ඇති බව තමයි ප්‍රදේශවාසීන් පවසන්නේ කෙසේ වෙතත් අද පස්වරුවේදී මෙලෙස ව්‍යාපාරිකයා විසින් මුදල් බෙදා දීම ආරම්භ කළ සැනින් මෙම ස්ථානයේ තෙරපීමක් ඇති වී තිබෙනවා මේ මුදල් ලබා ගැනීම සඳහා පැමිණ ජනතාවගෙන් අති බහුතරයක් කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයන් බව තමයි ප්‍රදේශවාසීන් පවසන්නේ मस्जिद मावतर पिवसी में पोलिसिया तावकालिक දෙහිවල ප්‍රදේශයේ මෝටර රථ ස්පියාපස් වෙලදාම් කරන ව්‍යාපාරකේ මේ ස්ථාන පවත්කන ඔහුගේ ගබඩාවක් මේ ස්ථානයේදී මුස්ලිම් ජනතාව අතර රාමසාන උපවාස සමයත් එක්ක ඔහු මුදල් බෙදා දීමක් කරලා තිනවා ඒදී මුදල් ලබා ගැනීම සඳහා පැමුණු ඒ මුස්ලිම් පිරිස අතර තෙරපීමක් වෙලා තිනවා ඒ තෙරපීමේදී වයස්ගත කාන්තාව 3ක් මිය ගිහිලා තිනවා පාලිගාවත පොලිසිය විසින් ඒ ප්‍රධාන ව්‍යාපාරකයා ඇතුළු පුද්ගලින් 6 දෙනෙක්ව අතරමුට අරන් තිනවා ඔවුන්ට කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් කිසිම සැලකිලිමත් භාවයක් දක්වන්නේ නැතුව මේක සංවිධානය කිරීම සම්බන්ධවත් ඒ වගේම
ප්‍රදේශයේ අඩි රීති පවතින අවස්ථාවක පොලිසියට හොරෙන් මේවා කටයුත්ත සංවිධානය කිරීම සම්බන්ධව නීති මගින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. තෙරපි පිට හසු වී අසාධ්‍ය තත්ත්වයේ පසුව කාන්තාවන් දෙදෙනෙකු සමග 12 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවා. රෝහල් ගත කරන විටත් වයස්ගත කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රෝහල් ගත කළ තවත් කාන්තාවන් 5 දෙනෙකු අද පස්වරුවේ ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තෙරපි පිට හසු වූ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු මේවට විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. आधार පෙදාදීම සිදුවන ස්ථානයේ සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අතිබුව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. කට්ටිය ගොඩ වුණා මොකද උනේ කඩාගෙන තුණ්ඩේ ගියා. ඒ තුණ්ඩේ ගියා තමයි කට්ටිය එක ඉස්සර එතන ගෙවුඩේ ඔතන මෙතන මේ මොන්නේ. අද රුපියල් 2500ක් දෙනවා කියලා තමයි කිව්වේ. මම ආරංචි වෙලා උඩ ඉඳින් දෙන්න බන් දුර නෑයේ. අනුබේ ඉතලෙන් දෙබේ අනුබේ. මේ මාත්‍යාගේ මාමගේ පුතා මාගේ මාමගේ පුතා මේගේ සිද්ධි වූ ස්ථානයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රවමාන් මහතාද පැමිණියා. මේක අවුරුද්ද පතායි තමයි මේ මෙතන එතුමාගේ නිවාසය තුල කරගෙන යන දෙයක්. ඉතින් මං හිතන්නේ අද මේ අවුරුදු මාස දෙක මේ ඇඳිරි නීතිය කාලයත් එක්කම විශාල පීඩනයක් මෙතනට ජනතාවගේ එක්රොක් වීමක් මෙතන එකතු වෙලා තියෙනවා. මේ තෙරපීම උඩ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. හැබැයි දැන් මතුව මේ ඇඳිරි නීතිය පවතිනවා. ඒ සම්බන්ධයෙන් දැන් මේක ඇත්තටම නෑ ඇත්තටම ඉතින් මේ ඇඳිරි නීතිය තියෙනවා. ඉතින් නිරෝධාන නීති තියෙනවා. कोविड-19 වසංගතය හමුවේ ආදායම් අහිමි වූවන් වෙනුවෙන් රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ජුනි මාසයේ සඳහා ලබා දිය නොහැකි බව සම්මන ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් कोविड-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දෛනික ආදායම් බිඳවැටුණු ජනතාව වෙනුවෙන් රජය ලබා දෙන රුපියල් 5000ක දීමනාව ජුනි මාසයටත් ලබා දීමේ යෝජනාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මගින් ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට පසුගිය 17 වෙනිදා ලිපියක් යොමු කර තිබුණා. එහි සඳහන් වූයේ මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් බවට වන පැමිණිලි විශාල වශයෙන් ලැබෙමින් පවතින බවයි. මෙම මූලාධාර ලබා දීමේ ව්‍යාපෘතියෙන් ප්‍රාදේශීය දේශපාලකයන් ඉවත් කිරීමට පියවර ගන්න මෙතිවරණ කොමිසම දෙනුම් දී තිබෙනවා. තවද පවතින වසංගත තත්ත්වයේ පාලනය වී ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වූ පසු දෛනික කාර්යයන් සාමාන්‍ය පරිදි සිදු කර ගැනීමේ හැකියාවක් පවතින්නේ නම් ජුනි මාසයේ සඳහාත් මෙම රුපියල් 5000ක දීමනාව ලබා දීමේ අවශ්‍යතාවක් ඇද්දයි පිළිබඳව සලකා බැලිය යුතු බව මෙතිවරණ කොමිෂන් සභාව මගින් යොමු කළ ලිපියේ සඳහන් වුණා. යනුව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ ලිපිය පිළිබඳව අවධානය යොමු වුණා. මේ තියෙන්නේ ලිපිය මැතිවරණ කොමිසමේට විවිධ ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. අපි හැම විටම රටේ මැතිවරණ නීතියට ගරු කරන්න බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔවුන්ට නිර්වචනය කරන්න පුළුවන් එක එක අය චෝදනා කරනවා. දේශපාලන පක්ෂ මේක දේශපාලන ස්වරූපයක් ගන්නවා. ඒ නිසා මේක දා දෙන්න බෑ කිව්වොත් එතන අපිට නීතිමය වශයෙන් ගැටලුවක් ඇති වෙන්න තියෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසමේ නියෝගවලට අපි ගරු කරන්න ඕනේ රජයක් වශයෙන් සහ පුරවැසියෝ වශයෙන් සම්බන්ධයෙන් තවත් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණ කොමිසම් සභාව ලියුමක් එව්වයි කියලා ජනතාවට දෙන්න තිබුණු රුපියල් 5000 මේ වෙනකොට කප්පාදු කරන්නට රජය තීරණය කළා තියෙනවා. ජනතාව පීඩණයට පත් කළා තමන්ගේ නොහැකියාව වහගන්නට රජයේ ධර්මයේ උත්සාහය අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ. මේක මැතිවරණ අල්ලසක් හැටියට ඒගොල්ලෝ සලකනවා දන්නේ. මේක රජේ නම් අල්ලසක් හැටියට නෙවෙයි ජීවත් වෙන්න තමයි මේක ලබා දුන්නේ. ආධාර කරන්න එපයි කියන්නේ තත්ත්වය හොඳයි කියන එක. ඒ හැමෝම මැතිවරණේ තියෙන එකයි තියෙන්නේ. නැත්නම්
मेको साकच्चा निर्पाक्षिक मेको गे मेको मे मोको අපි 15ට 20000ක් අනුමත කරලා දෙන්නම් හැම පවුලකට. මැතිවරණ කොමිසම කිසිදාක කියලා නැහැ 5000 දෙන්නට එපයි කියලා. තහංචි තිබෙන්නේ දේශපාලඥයන්ට සුදුස්සන් තෝරන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ නිසා බොරුව ඉදිරිපත් කළ මේ රටේ ජනතාව නොමග යවන්නට. විපක්ෂයේ මුල ඉඳන්ම මේ රුපියල් 5000 දෙන එකේ ඇද හොය හොය හිටියා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස කිව්වා 5000 නෙවෙයි 20000ක් දෙන්න පුළුවන් කියලා. 20000ක් දෙන්න කියපු අය 5000 ජනතාවට දෙන එක ලබන මාසේ නතර කරන්න කටයුතු කරනවා. අපි මේ ජනතාවට ලබලා දීපු මුදල නැති කරේ මේ රටේ විපක්ෂෙත් එක්ක එකතු වෙලා මැතිවරණ කොමිසම මැතිවරණයක් පවත්වන නිශ්චිත දිනයකුත් නැහැ. කොට ජනතාවට රජයේ මගින් සහන සැලසීමේ ක්‍රියාවලියත් නතර කිරීම සඳහා ඔවුන් යම් යම් බලපෑම් සිද්ධ කරමින් ඉන්නවා. මේ සියල්ල ඉදිරියේ අසරණභාවයට පත් වෙන්නේ මේ රටේ ජනතාව. මැතිවරණයට අදාළ పూర్ව වැඩකටයුතු රැසක් ඉටු වී තිබෙදීත් මැතිවරණය සඳහා තවත් දින 60ත් 70ත් අතර කාලයක් අවශ්‍ය බවට මැතිවරණ කොමිසම නිගමනය කිරීම පුදුම සහගත බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කළා. ඒ මැතිවරණයේ පැවැත්මට රිව ගොනු කර තිබූ පෙත්සම අද සිව්වන දිනටත් විභාගයටගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමේ අඩුපාඩුවක් ඇත්නම් ජනාධිපතිවරයා හෝ රටේ ජනතාව ඊට වගකිව යුතු නැති බවයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මාස 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද සිදු කෙරුණේ සිව්වැනි දිනයටයි. අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලුණු අතර වගඋත්තරකාර පාර්ශවයේ කරුණු දැක්වීම අදත් සිදු වුණා. එහිදී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කළේ පාර්ලිමේන්තුව වසර 4 හමාරකින් පසු විසිරුවා හැරිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශ කර ඇති බවයි. විසිරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන බැවින් එවැනි අවස්ථාවකදී යලි කැඳවීමකට පාර්ලිමේන්තුවක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. එමෙන්ම රාජ්‍ය සේවකින්ගේ වැටුප් ඇතුළු අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා රජයේ පොදු අරමුදලින් මුදල් වැය කිරීමේ බලයක් තිබියදීත් මියගිය පාර්ලිමේන්තුවකින් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් ජනාධිපතිවරයාට නැතයිද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. එමෙන්ම ඔහු සඳහන් කළේ පෙත්සම් කරුවන් ගැසට් නිවේදනයට එරෙහිව නීති හමුවට පැමිණ ඇත්තේ නීතියේ නියම කර ඇති කාල සීමාව ඉක්මව ගිය පසු බැවින් එම ඉල්ලීම නීත්‍යානුකූල ලෙස සැලකිය නොහැකි බවයි. එබැවින් එකී ඉල්ලීම සම්බන්ධයෙන් සල්කා බැලීමක් හෝ නොකළ යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා. එමෙන්ම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස මැතිවරණයට නාම යෝජනා බහර් දුන් සියලු පක්ෂ නායකින් නම් කළ යුතු ඇති බවත් එලෙස නම් නොකිරීම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තරම් ප්‍රබල අඩුපාඩුවක් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට කල්දමා ඇති මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ වෙතින් කොළ එළියක් ලැබීමෙන් පසු දින 60ත් 70ත් අතර කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දීම අනුව කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීම වෙනුවට මැතිවරණය කල්දමීමේ කාර්ය ඉටු කරන්නේදයි සැකයක් මතුවන බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නාම යෝජනා කැඳවීම, තැපැල් ඡන්ද ඉල්ලුම්පත් කැඳවීම, අපමුදල් තැන්පත් කිරීම වැනි බොහෝ කරුණු ඉටු වී තිබියදීත් එවැනි කාලයක් අවශ්‍ය බවට නිගමනය කිරීම පුදුම සහගත බවයි. සෙසු අනපනත් මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ පනතද රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දරුවෙක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා මැතිවරණය සඳහා දින නියම කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බවයි. අනතුරුව අදාළ පෙත්සම් විභාගය හෙටට කල් තැබුණු අතර හෙට දිනේදීත් වග උත්තරකාර පාර්ශවයේ නීතිඥයින් කරුණු දැක්වීමට නියමිතයි. මෙතර අටවැනි පාර්ලිමේන්තුව විසිරුවා හැර මාස 3ක් ඉක්මවන තෙක් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරිය වසම් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව විසිරුවා හැරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසයි. නම් යෝජනා යලි කැඳවුවොත් බෙදුණු පාර්ශව එක්ව තරඟ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට ඇති ජන ප්‍රසාදය ඉහළ යමින් පවතින බවයි.
එක්සත් ජාතික පක්ෂයේ බාර්තු දහදම් වෙනදා නාම යෝජනා දිනකට හිටිය තැන නෙවෙයි අපි දැන් ඉන්නේ කරලා තියෙන සමීක්ෂණ අනුව අපි ගොඩක් ඉස්සලා තියෙනවා සෑම දිස්ත්‍රික්කයකම අඩුපාඩුකම් අපි හදා ගන්න අවශ්‍යයි පක්ෂයේ කැඩීමෙන් වෙන්නේ තවත් එක්සත් ජාතික පක්ෂයේ නොවන ජනාධිපති වෙන්න හීනයක් දකින පුද්ගලයන් ඉන්නවා නම් භූමිකාව ඒගොල්ලන් හදා ගන්නවා 2025 ජනාධිපති වර්ණයට එන්න හරියටම කියන්න බෑ නීතිමය තත්ත්වය මොනවා වෙයිද කියලා නමුත් නැවතත් නාම යෝජනා කැඳවනවා නම් එක්සත් ජාතික පක්ෂය එකතු වී තරග කර යුතුයි කියන එක තමයි මගේ අවංක මතය. එතුමා ගාමිණී දිසානායකතුමාගේ පුතා වෙලා ජාතික ලැයිස්තුවේ 10 වෙනි තැනට ඉන්නේ. එතුමාට අඩු ගානේ 2-3ක් දෙන්න තිබ්බා. අපි එක්සත් ජාතික පක්ෂය එතුමාට බදුල්ල දිස්ත්‍රික් නායකත්වයක් දෙන්න උත්සාහ කරා. නමුත් එතුමා ඒක ප්‍රතික්ෂේප කරා. සමග කියන පරිදි පැත්තෙන් කතාවක් තමයි එතුමාට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වෙලා පස්සේ ආණ්ඩුව සමග එක් වෙයි කියන කතාවක්. සමගි බලවේගය සම්බන්ධයෙන් අපිටත් ඒ වගේම ප්‍රශ්න තියෙනවා. විපක්ෂ නායක කාර්යාලයේ ඇයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් පේපර් එකක් දාලා ආයෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට දුන්නේ? මම කියන්නේ ඒගොල්ලන් ඩීල් එකක් දාලා දෙන ආණ්ඩුවත් එක්ක. ඒක විපක්ෂ නායක කාර්යාලයේ ඒගොල්ලන්ට දුන්නේ. ජීව සේනසිංහ ඔබගේ හිටපු මිත්‍රයා දරුවු මිත්‍රයා වෙන්නදී මට වැරදුනත් නැහැ. එතුමා කිව්ව මේ උන්ද ලැබෙන ආසන ප්‍රමාණය 90යි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් ඉජාපිට ලැබෙන්නේ 3යි. සුජීව සේනසිංහ කිව්වා ජනාධිපති වර්ණයට ඉස්සෙල්ලා සජිත් ප්‍රේමදාස මහතා එතුමාට එන තොරතුරු අනුව ලක්ෂ 5කින් දිනනවා කියලා. නමුත් මගේ තක්සේරු සාමාන්‍යයෙන් හරි ගිහිලා තියෙනවා සුජීවට වැඩිය. මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම අත්තිටුවීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණයට එළඹුණේ අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හා හිටපු මෙන්ම වත්මන් ක්‍රීඩකයන් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය ගැන කතාබහ කරලියට පැමිණියේ පසුගිය 17 වෙනිදා පටන්. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සහ දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්තුණේ. එම ව්‍යාපෘතියට විවේචන එල්ල වූ පසුබිමකයි. සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙන්ම වත්මන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් එක්ව සිටියා. ක්‍රිකට් ක්‍රීඩාව පසුබැස්මක් තියෙන අවස්ථාවක බාලක මණ්ඩලයේ පැත්තෙන් උත් ක්‍රිකට් ගොඩනගන්න සංවිධානය කරන එක තමයි විය යුත්තේ. මේ අවස්ථාවේ ඩොලර් මිලියන 40ක ණයක් ගත්ත කියන්නේ අපි 3/4 ක්‍රිකට් ක්‍රීඩා සංගමය ක්‍රීඩා සමාජ අවුලක් වෙලා වගේ තමයි තියෙන්නේ. දැන් වෙන්නේ වගකීම තනින් තැනට යනවා. තනින් පටන් ගත්තා නම් සර් මේ හුඟක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ලොකු අවස්ථාවක්. අමතුම මුල් වෙලා දැන් බෝඩ් එකයි වර්ණකිත දස්ไต එකතු කරගෙන වැඩපිළිවෙලක් සකස් කරලා අපිට මාසයක් ඇතුළත ඉදිරිපත් කරාම අපි ඒ අනුව වැඩපිළිවෙලක් යත් කරමු. ඉස්සරහට මේකේ පිළි බිදලා එක එක අදහස් වලට විතරක් යට වෙන්නේ නැතුව අපි එකතු වෙලා ඉදිරියට කටයුතු කරන්න සූදානම් වෙන්න. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මේ පිළිබඳ අදහස් පළ කර සිටියා. ක්‍රිකට් ක්‍රීඩාංගණය කොමාගම ඉදිකිරීම සඳහා සියලු සැලසුම් සකස් කරලා තිබුණා 2016 වර්ෂයේ සිට. ඊ ආණ්ඩුවට කරගන්න බැරි වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ ඉඩම පවරා දෙන්නේ. එතකොට එසේ පවරා දිය හැකි ද කියන එක පිළිබඳ ආණ්ඩුවෙන් අවසර ගන්න ඕනේ. මේකට කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවද? නෑ, කැබිනට් අනුමැතිය ගන්න ඕනේ ඉඩම් පවර දෙන්නනේ. ඒකට තමයි ඉඩම පරීක්ෂා කරන්න ගියේ. මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සුදුසු නෑ කියන එක තමයි මතේ. මේ වෙලාවේ ක්‍රීඩාංගණයක් ඉදිකරන්නේ නැහැ. ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබුණත් කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය නිසි පරිදි පියවර නොගත් බව ඒ සම්බන්ධයෙන් සුවන ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. ඒ එවක කොළඹ කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි අනුවයි. ඔහු පරස්පර ප්‍රකාශ කොමිසම හමුවේ ලබා දුන් අතර අවස්ථා දෙකකදී නිරුත්තර වීමත් විශේෂත්වයක්. 2019 අප්‍රේල් 21 පාස්කුවිරිදා සිදුව බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ එවකට රාත්‍රී කාර්යභාර නිලධාරීවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතායි. ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් උසස් නිලධාරියෙකුගෙන් තමාට දුරකථන ඇමතුමක් 2019 අප්‍රේල් 20 වෙනි දින රාත්‍රියේ ලැබුණේදැයි කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය ඔහුගෙන් විමසුවා.
පසුගිය වසරේ අප්‍රේල් 20 වන දින රාත්‍රී 8:20ට පමණ තවන්ට කොටුව පොලිස් ස්ථානයේ බඩ බලන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සරත් කුමාරසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් ප්‍රදේශයේ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබිය තිබෙමින් ජී ප්‍රතමගින් ගොස් ආරක්ෂාව යොදවන ලෙස දෙනුම් දුන් බවත් පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතා කොමිසම හමුවේ කියා සිටියා. තමන්ට ලැබුණු උපදෙස් මත සියලු ජී ප්‍රත සූදානම් කළ බවත් ප්‍රදේශයේ රථවාහන මාර්ග බාධක වෙතද මේ සම්බන්ධයෙන් පණිවිඩු ලබා දුන් බවත් සාක්ෂිකරු සඳහන් කළා. එහිදී රජයේ අධිරීතිඥවරිය සාක්ෂිකරුට නියෝග කළේ එදින කළ රාජකාරිය සියල්ල මුල් ලේඛනයේ නිරීක්ෂණය කර කොමිසමට පවසන ලෙසයි. පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතා එහිදී දුන් සාක්ෂිය පෙර සාක්ෂියට පරස්පර වුණා. මුල් ලේඛනවල සඳහන් කරුණු කොමිසම වෙත බහර දුන් උද්ෘතවල නොමැති බවට කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අතර ලලන්ත ප්‍රියදර්ශන මහතා ඒ සම්බන්ධයෙන් නිරුත්තර වුණා. කොමිසමේ ප්‍රශ්න කිරීම හමුවේ සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබුණු විගස පොලිස් නිලධාරීන්ට විමසිල්ලෙන් සහ අවදියෙන් සිටින ලෙසට උපදෙස් ලබා දුන් බවයි. එහිදී කොමිසමේ සභාපති බිනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පොලිස් නිලධාරීන් අවදියෙන් සහ විමසිල්ලෙන් රාජකාරී කටයුතු සිදු කරන්නේ නැතිද යන්නයි. එහිදීද සාක්ෂිකරු නිරුත්තර වුණා. ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු දුරකථන හරහා නිරධාරීන්ට ලබා දීමට පියවර ගත්තේද යන්න කොමිසම විමසා සිටි අතර සාක්ෂිකරු පවසා සිටියේ තමන් එලෙස දුරකථන හරහා නිලධාරීන් දැනුවත් නොකළ බවයි. එලෙස නොකළේ මන්දයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ සාක්ෂිකරු යළි කොමිසම හමුවේ පැවසුවේ තමන් දුරකථනය හරහා නිලධාරීන් දැනුවත් කළ බවයි. කොමිසමෙහිදී විමසා සිටියේ එක්වරකදී දුරකථනය හරහා නිලධාරීන් දැනුවත් නොකළ බවට පවසා යළිත් වරක් දැනුවත් කළ බවට ප්‍රකාශ කිරීම යන ප්‍රකාශ දෙකෙහි සත්‍ය කුමන ප්‍රකාශයද යන්නයි. සාක්ෂිකරු එහිදී කොමිසම හමුවේ කියා සිටියේ තමන් නිලධාරීන් දුරකථනය හරහා දැනුවත් කළ බවයි. පෙර ප්‍රකාශයේ ඉල්ලාස් කරගන්නා බවත් ඔහු පැවසුවා. පසුගිය වසරේ අප්‍රේල් 20 වන දින රාජකාරිය සඳහා නිලධාරීන්ගේ අඩුවක් තිබූ බවත් ඒ හේතුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවුණු බවත් ලලන්ත ප්‍රියදර්ශන මහතා කොමිසම හමුවේ අනාවරණ කළා. කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තමන් සහරාන් හෂීම් නම් පුද්ගලයා මින් පෙර දැක තිබුණේද යන්නයි. එහිදී සාක්ෂිකරු පවසා ඇත්තේ පොලිස් ස්ථානයේ දැන්වීම් පූර්වයේ දුටුතන අත්අඩංගුවට ගන්නා ලෙසට අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් අලවා තිබූ බවත් සහරාන් මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි තමන් නොසිතූ හෙයින් අදාළ ඡායාරූපය නිරීක්ෂණය කළත් දැඩි ලෙස ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකළ බවයි. තවත් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ ගියා. අද දින තුල වාර්තා වූ නව ආසාදයන් ගණන 17ක්. මේ අතර එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එය තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. අද පෙරවරු 10 වන විට මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතව ප්‍රතිකාර ලැබූ 20 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ නිවේදනය කළේ එම 20 දෙනාගෙන් 16 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් බවයි. ඉන් 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ, 10 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ සහ 30 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබුවන්. මේ අතර කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සමාජිකින් 237 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා. වැලිසර නාවික හමුදා කඳුරේ වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් පත්තරේ විස්තරේ වැඩසටහනට අද එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස පැහැදිලි කළා. ඇයි නාවික හමුදාව මේ තත්ත්වයට ගොදුරු වුණේ? නාවික හමුදා අපතුමා කියනවා මේක තාම අභිරහසක් කියලා. ඒ සංවෘත සමාජයකට මේ විස බීජය ගියාම පාලනය වුන් නැත්නම් එහෙම විස බීජය ගමන් කරන්න පුළුවන්. මේ රට තුල මේ පාලනය ගත්තේ නැත්නම් රටකට විය හැකි තත්ත්වය මේකෙන් පෙන්නුම් කරනවා. මේක අපේ පාලනේ නේද තාම තියෙන්නේ? අපේ පාලනේ ගිලිහිලා නැහනේ. නෑ, අපිට එහෙම කියන්න බෑ පාලනේ ගිලිහිලා කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙයි. මේ අතර හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ ලැබුම්හල කරන්දී සිටි 45 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 බවට සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල්ගත කර තිබෙනවා. අලව්ව ප්‍රදේශයේ පදිංචි කාර්යයක වන ඇය ආරක්ෂක අංශයේයි සැක කෙරෙන පුද්ගලයෙකු සමග එම ලැබුම්හලේ රැඳී සිට ඇති අතර අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. කොවිඩ් වෛරසෙන් ආරක්ෂා වීමට හඳුන්වා දී ඇති සෞඛ්‍ය පුරුදු ඇතුළත් නව සංඥා මාලාව ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද රැස් වූ කොවිඩ් මර්ධන කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කළා.
පුද්ගලයෙකු මියගිය බව සලකා දේහයක් නිවසට ගෙනවිත් මිහිදන් කිරීමෙනුත් මසකට පසුව අදාළ පුද්ගලයා යලි සිය නිවසට පැමිණීමේ ආන්දෝලනාත්මක සිද්ධියක් අපට වාර්තා වුණා. ඒ මීගොඩ මුතු හේනවත්ත ප්‍රදේශයෙන්. ඔහු නමින් දන්දිරිස් පෙරේරා. නමුත් මීගොඩ මුතු හේනවත්ත ප්‍රදේශයේ ඔහු ජනප්‍රියව සිටියේ කළුතර අයියා යන නාමයෙන්. මීට මාසයකට පෙර අතුරුකිරිය ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් ඔහු මියගිය බවට තොරතුරක් ලැබී තිබුණා. දන්දිරිස් පෙරේරාගේ පුතුන් දෙදෙනා ජාතික රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිරුර තම පියාගේ බවට තහවුරු කරගෙන තිබෙනවා. ඉන් අනතුරුවයි අදාළ දේහය මීගොඩ මුතු හේනවත්ත ප්‍රදේශයට රැගෙන විත් දින දෙකකට පසුව නඩු හේන පොදු සසහන භූමියේ මිහිදන් කර ඇත්තේ. මියගියායයි පැවසෙන දන්දිරිස් පෙරේරා මහතා ඊයේ නැවතත් සිය නිවස වෙත පැමිණ ඇත්තේ සියල්ලන් පුදු බයට පත් කරමින්. කල්දරයියා වඩ අඳුර ගන්න පුළුවන් කොහොමද අඳුර ගන්න මේ ලබර දෙන්නේ මොකද මොනා වෙලා ඉන්නේ පිච්චි දැන් ඔයාලට හොඳටම ෂුවර් නෑ කල්දරයියා කියලා හොඳට මේ යා ගෙදරද තම පෞලිස් සමාජිකයා නැවතත් පණ පිටින් දකින්නට ලැබීම මේ පෞලිස් සියලු දෙනාගේ සතුටටත් පුදුමයටත් හේතුවක් වුණා. නිංගි බයි ඉඳි ගෙදරට ආවෝ ඊයේ යා බොල් ගියන්න මා වල්ලානේ වල්ලා දරුවන් 6 දිනකගේ පියෙකු වූ 79 හැවිරිදි දන්දිරිස් පෙරේරා මහතා අවසන් වරට සිය නිවසේ කල්ගත කර ඇත්තේ පසුගිය පෙබරවාරි 4 වනදායි. පසුගියදා ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ ජීවනෝපාය කටයුතු හේතුවෙන්. නමුත් කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පැන වූ ඇඳිරි නීතිය නිසා ඔහුට යලි නිවසට පැමිණීමට හැකි වී නැහැ. ඉතින් එතකොට මේ ගෙදර මේ පොඩි එක තිබ්බනේ යාළුවා. ඒ දිදී අනුගමන කරනවා මේ යාන්නේ මේ කියන්නේ. තමාගේ බව කියා අවසන් කටයුතු සිදු කළ ස්ථානයටත් දන්දිරිස් පෙරේරා මහතා මෙලෙස පැමිණියා. නායි ගොඩ ගන්න දෙන්නේ නැහැ නිකන් අයිතිකාරය හොඳ නේද? ජීවිතේ මරණියට වඩා මරිච්ච විදිහේ තමන් ගිවල වරපුයි. මං හිතේ කොයිලවත්ටි. කෝපි මේකෙන් මට ඉන්න බැරුණා. මම මැරෙලා කියලා වෙන මිනිහක් ගහලා වල්ලා. මං ආයේ කියලා මුළු ගමේ කොමා මාව ඔබලා. සමහර කොනිච්චකක් දැලුවා මාව. පණ දිනනද කියලා. ऐतिहासिक मावनेल्ल देवनगल पूजा भूमियट अयत् इटम रसक् पसुगिय काले देशपालन मध्यस्थीम मत बलात्कारेन अत्पत् करगन अतै एम विहारस्थाने विहाराधिकारी पूज्य मदिरगिरिये पुण्यसार हिमियन् पवसनवा अद सीआईए अनावरण्य देवनगल पुदुबिमट अद अत्व ऐति इरणम पिलिबदवाई සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල රජමහා විහාරය අක්කර 72ක් පුරා පැතිරුණු විශාල ගල් තලාවක් මත ඉදිව ඇති සුන්දර පුදබිම. දේශ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයට මෙන්ම ගෞරවයටද පාත්‍රවන මෙම පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වූවක්. පුරාවිද්‍යා තොරතුරු අනුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක සහිත දෙවනගල විහාරය අනුරාධපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිකර වූ විහාරස්ථානයක්. මෙම පෞරාණික ස්ථානය පොළොන්නර යුගයේ සහ මහනුවර යුගයේ සෙල්ලිපි දෙකකින්ද මහනුවර යුගයේ මූර්ති සහ සිතුවම් සහිත ඇම්පිට විහාරයකින් මෙන්ම පෞරාණික සිරිපතුලකින් යුතු ස්මාරක වලින්ද සමන්විතයි. කෙසේ වෙතත් මෙම ස්ථානයේ පිහිටා ඇති පුරාණ සෙල්ලිපි වලට කලකට ඉහත ඇසිඩ් හා යම් රසායනික වර්ගයක් යොදා හානි කිරීමට කිසියම් පිරිසක් උත්සාහගෙන තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වුවත් මෙම ස්ථානයේ පාදම පරිශ්‍රය මෙවර විටත් අනවසර ඉදිකිරීම හේතුවෙන් විනාශ වී අවසන්. විශේෂයෙන් අද බිමත් අපිට පේන්නේ නැහැ. අපේ අම්බලමත් පේන්නත් නැහැ. අපිට සඳකට පහන පේන්නත් නැහැ. අද පින්තාලිත් අපිට පේනවා. කලෙත් නැහැ. ඓතිහාසික දෙවනගල විහාරස්ථානය පසුගිය කාලයේ පුරා ඉඩම් ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතුව තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙකුගේද සහාය ඇතිවයි. මීට වසර දෙකකට පමණ පෙර දෙවනගල විහාරස්ථානයේ බහරකාර හිමියන් ලෙස පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් පත්වීමත් සමග සංගවා තැබීමට උත්සාහ කළ දෙවනගල විහාරස්ථානයට අයත් භූමි පිළිබඳ අනාවරණ කරගත්තා. මේක තමයි දෙවනගල රජමහා විහාරට ගම් පිටින් පූජා කරපු ඔක්කො. මම බොහොම අමාරුයි හොයාගත්තේ මම සංගලලා තිබුණේ අක්කර 1000 ගණනක් පූජා කරපු පින්බිමක අද තියෙන අක්කර 3යි. දෙවනගල විහාරයේ බහරකාර හිමියන් පෙන්වා දෙන පරිදි පසුගිය කාලයේ පුරාණ සෙල්ලිපියට හානි කර ඇති හේතුවද මේ වන විට හෙළිවෙමින් පවතිනවා. මහනුවර යෝගයේ කාලයේදී විමලධර්ම සූර්ය මහරජුන් දෙවනගල රජමහා විහාරයට පවරපු ගම්වරය පිළිබඳව තොරතුරු තමයි මේ සෙල්ලිපිය තියෙන්නේ. ඒ නිසා ඒත් අර සෙල්ලිපිය විනාශ කරන්න යාලා කටයුතු කරන්නේ. හිරු CIA කණ්ඩායම දෙවනගල විහාරස්ථානයේ උරුමය සොයා ගිය අවස්ථාවේදී
වංචනික අන්දමින් විහාරස්ථානයේ සතු කුමුරු ඉඩම්ද ගොඩ ඉඩම් බවට පත් කළ ජාවාරමක් පිළිබඳ සොයාගත්තා. ඒ පිළිබඳ සියලු තොරතුරු හෙට හිරු CIA හරහා අනාවරණය කිරීමට අප සූදානම්. ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති අතර එම මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් එහිදී යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රවීණ සංගීතවේදී වික්‍ර රත්නායක මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක මහතා සඳහන් කරනවා. තාත්තා මේ වෙනකොට හොස්පිටලයිස් වෙලා ඉන්නේ. මේ වෙලාවෙත් ඉන්නේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරයකගේ. සියදිවි හානි කර ගැනීම සඳහා ඉහළ කොත්මලේ ජලාශයට පනින ලද 22 වැනි තරුණියක් බේරා ගැනීමට උත්සාහ කළ දෙදරුපියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුව ජලාශයට පනින ලද තරුණිය තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බේරාගෙන තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයකට අයත් සායනික අපද්‍රව්‍ය තොගයක් පල්ලම ආණ්ඩිගම ප්‍රදේශයේ ඉඩමකට බැහැර කිරීමට පැමිණි ලොරි රථයක් සිය භාරයට ගැනීමට පල්ලම පොලිසිය නිලධාරීන් සමත් වුණා. ලොරියේ රියදුරු සහ රියදුරු සහායකයාද පොලිසිය අද අත්අඩංගුවට ගත් අතර මීට පෙරද එම ස්ථානයේ අනාරක්ෂිත අයුරින් සායනික අපද්‍රව්‍ය බැහැර කර තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක බලංගොඩ වීරසුන්දරාරාමාධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති බලංගොඩ පඤ්ඤාවංශ නාහිමියන් අපවත් වී ඇති අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට බලංගොඩ වීරසුන්දරාරාම විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.